പരീക്ഷണ അങ്ക 37. കാൽസ്യം ഹൈഡ്രോക്സൈഡ് വള ദ്രാവ്യത ഗുണിതയ പരീക്ഷണാത്മകവ നിർണയ കിരീമ. මෙම පරීක්ෂණයේ අරමුණු වන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවය කෙරෙහි පොදු අයන වල උෂ්ණත්වයේ හා pH අගයේ බලපෑම අධ්‍යයනය කිරීමයි. ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය අයනික කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන ලද උෂ්ණත්වයකදී මෙහි පෙන්වා ඇති සමතුලිතතාවයට එළඹේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා වන ද්‍රව්‍යතා ගුණිතය උෂ්ණත්වය මත පමණක් රඳා පවතින අතර එය පහත ආකාරයට දැක්විය හැක. මෙම පරීක්ෂණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඩෙසිමීටරයට මෝල 0.1 වන හයිඩ්‍රොක්ලොරික් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.025 වන කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.05 වන කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.01 වන HNO3 ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.1 වන HNO3 ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 1 වන HNO3 ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.025 වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මෝල 0.05 වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සහ ආශ්‍රිත ජලය. මෙම පරීක්ෂණයට අවශ්‍ය විද්‍යාගාර උපකරණ වන්නේ පිපෙට්ටුව, බියුරෙට්ටුව, උෂ්ණත්වමානය, ඔරලෝසු කඩාව සහ අනුමාපන ෆ්ලාස්කුව. මීට අමතරව ඉලෙක්ට්‍රොනික තුලාව, බියුරෙට්ටු රඳවණය, ජල තාපකය සහ සුදු පිඟන් ගඩොල අපි භාවිත කරනවා. දැන් අපි පරීක්ෂණය සිදු කරන ආකාරය බලමු. ප්‍රථමයෙන් අපි ස්ටොප් ද්‍රාවණ සාදා ගැනීම සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් එකක් මැනගමු. මේ එසේ මැනගත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් එකක්. දැන් අපි කාම රුෂ්ණත්වයේ තියෙන ආශ්‍රිත ජලය මිලිලීටර 100කට කලින් මැනගත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් එක එකතු කරගෙන පළමු ස්ට්‍රොප් ද්‍රාවණය සාදා ගමු. මේ කුඩමාට මෙහි දියන වූ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇති බැවින් මෙය සංතෘප්ත ද්‍රාවණයකි. දැන් අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 25ක් මැන ගැනීම සඳහා ප්‍රථමයෙන් පිපෙට්ටුව ආශ්‍රිත ජලය සෝදා ගමු. දැන් අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන්ද පිපෙට්ටුව සෝදා ගමු. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 25ක් අනුමාපන ෆ්ලාස්කුවට දමා ගමු.
දැන් අපි නැනගත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 25 ද්‍රාවණයට ෆිනොක්තිලින් දශකයෙන් බිංදු කීපයක් එකතු කරගෙන එය ඝන ඩෙසිමීටරයට මවල 0.1 වෙන හයිඩ්‍රොක්ලෝරයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපනය කරගමු. පිනොප්තලින් එක් කර පසු මෙම ද්‍රාවණය රෝස පැහැයෙන් දිස්වේ. එය පිනොප්තලින් වල වාෂ්මික වර්ණය. දැන් මෙම ද්‍රාවණය අවර්ණ වී ඇත. මෙම අවස්ථාවේ පාඨාංකය අපි අන්තලක්ෂය ලෙස ගනිමු. මෙම අනුමාපණයම තවත් දෙවතාවක් සිදු කර පාඨාංක ලබා ගන්න. දැන් අපි සෙල්සියස් අංශ 50 ඇති සංතෘප්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිලිලීටර 25ක් ගෙන එය ඝන ඩෙසිමීටරයට මවල 0.1 වෙන HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කර පාඨාංක ලබා ගන්න. දැන් මෙම ද්‍රාවණය අන්තලක්ෂය කෙරෙහි ළඟා වී ඇත. මෙම අවස්ථාවේ බියුරේට් පාඨාංකය සටහන් කර ගනිමු. අපි සෙල්සියස් අංශක 90 ඇති කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් මිලිලීටර 25ක් ද ඉහත ආකාරයටම HCl සමග අනුමාපනය කර පාඨාංක ලබා ගන්න. දැන් අන්තලක්ෂය ළඟා වී ඇත. එහි පාඨාංකය ලබා ගන්න. දැන් අපි ඝන ඩෙසිමීටරයට මවල 0.01 පමණ කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය යොදාගෙන සාදාගත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිලිලීටර 25ක් ගෙන එය HCl සමග අනුමාපනය කර පාඨාංක ලබා ගන්න. දැන් මෙම ද්‍රාවණය අන්තලක්ෂය කෙරෙහි ළඟා වී ඇත. දැන් අපි ඝන ඩෙසිමීටරයට මවල 0.025 වෙන කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය යොදා සාදාගත් සංතෘප්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිලිලීටර 25ක් ගෙන එය HCl සමග අනුමාපනය කර පාඨාංක ලබා ගන්න.
ද්‍රාවණය ද අන්ත ලක්ෂ්‍ය කෙරෙහි ළඟා වී ඇත. ගණ ඩෙසිමීටරේට මවුල 0.05 පමණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය යොදාගෙන සාදාගත් සංතෘප්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් මිලිලීටර 25ක් ගෙන එය එක්සීඩ් සම ගණනාපණය කර පාඨාංක ලබා ගන්න. දැන් අන්ත ලක්ෂ්‍ය ළඟා වී ඇත. අපි පෙර කර ආකාරයටම ගණ ඩෙසිමීටරේට මවුල 0.025 වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයද ගණ ඩෙසිමීටරේට මවුල 1.01 සහ 0.01 වන නයිට්‍රික් ද්‍රාවණය යොදා සාදාගත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත ද්‍රාවණවලින් මිලිලීටර 25 දෙකින්ගෙන එම ද්‍රාවණය HCl සමග අනුමාපනය කර පාඨාංක ලබා ගන්න. මේසේ අනුමාපණය කර අන්ත ලක්ෂ්‍ය කෙරෙහි ළඟා වූ ද්‍රාවණය. මෙම පරීක්ෂණයේදී ලබාගත් ප්‍රතිඵල මෙම වගුවෙහි දක්වා ඇත. ගණනය කිරීම යටතේ ප්‍රථමයෙන් අපි කාමර උෂ්ණත්වයේ පවතින සංතෘප්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සඳහා අදාළ ද්‍රාව්‍යතා ගුණිතය පහත ආකාරයට ගණනය කරගමු. ගණනය කරගත් කැල්සියම් 2+ සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ආධාරයෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය අපිට මෙසේ ගණනය කරගත හැකි. දැන් අපි සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1 වන නයිට්‍රික් ද්‍රාවණය යොදාගත් අවස්ථාවේදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය පහත පෙන්වා ඇති ආකාරයට ගණනය කරගමු. මෙහිදී කාමර උෂ්ණත්වයේදී ද්‍රාව්‍යතා ගුණිතය නියතයක් බැවින් පෙර ගණනය කරගත් ද්‍රාව්‍යතා ගුණිතයම යොදා ගනී. පෙන්වා ඇති ආකාරයට ගණනය කර ගැනීම සිදු කර පසු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව ඝන ඩෙසිමීටරයට මවුල 0.77ක් වන බව පෙනේ. මෙම පරීක්ෂණය ඇසුරෙන් අපිට පහත නිගමනවලට එළඹිය හැක. කාමර උෂ්ණත්වයේ පවතින සංතෘප්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ද්‍රාව්‍යතා ගුණිතය 1.5 වැඩි කිරීම 10^4කි. උෂ්ණත්වය වෙනස් වීමේදී ද්‍රාව්‍යතා ගුණිතය වෙනස් වේ. කාමර උෂ්ණත්වයේදී ද්‍රාව්‍යතා ගුණිතය නියතයක් බැවින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව පොදු අයන සහ pH අගය මත රඳා පවතී.